වසවිස සයිබව කාශ්වේ YouTube රස වින්දනාධිපති අද අපේ රටේ කවුරුත් දන්නවා මේ කෙටි කාලයක් ඇතුළත ජනතාවගේ අප්‍රසාදයට විරෝධයට පත්තුණු ආණ්ඩුව සහ නායකයා බවට මේ ආණ්ඩුවත් ගෝඨාභය රාජපක්ෂත් පත් වී තිබෙනවා ඒ සඳහා විවිධ සමාජ තීරු සමාජ කණ්ඩායම් තමන්ගේ විරෝධය තමන් මුහුණ දෙන පීඩනයට එරෙහිව තමන් මුහුණ දී තිබෙන ගැටලු විසඳා ගැනීම වෙනුවෙන් විවිධ මැදිහත්වීම් කරනවා නමුත් දැන් ආණ්ඩුව සූදානම් වී තිබෙන්නේ විවිධාකාරයි විටක පොලිසිය යොදා ගනිමින් තව විටක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යොදා ගනිමින් තව විටක මර කණ්ඩායම් යොදා ගනිමින් ඒ ජනතාවගේ සාධාරණ උද්ඝෝෂණ සහ ඉල්ලීම් වලට මර්ධනය ගෙනීම සඳහා කටයුතු කරමින් තිබෙනවා මීට පෙර කිව්වේ මේ රට ගොඩනැගීමට මේ රට ආසියාවේ ආශ්චර්ය බවට පත් කර හැකි වන්නේ මහින්ද රාජපක්ෂට කියලා. ඊට පස්සේ කියන්න පටන් ගත්ත නෑ මහින්ද රාජපක්ෂට බෑ මේ රට සෞභාග්‍ය කරාගෙන යන්න පුළුවන් වෙන්නේ කාටද ගෝඨාභය රාජපක්ෂට කියලා. නේද? ඒ වෙලාවේ සමහර තැන්වල මට මතකයි වාර්තා කරා නිකන් පසුකුසුවක් ගියා. ගෝඨාභයට වැඩ කරන්න දෙන්නෙත් නෑ මහින්ද කියලා. ඒ තරමට ගෝඨාභය තමයි මේක හදන්නේ කියලා කිව්වා. දැන් මොකද්ද කියන්නේ? නෑ දැන් මේ රටේ අනාගතය නිර්මාණය කරන්න පුළුවන්නේ බැසිල් රාජපක්ෂට. හැබැයි ඒක කියනකොට මේකෙන් පිළිගන්නවා මොකද්ද? එහෙනම් ගෝඨාභය හා මහින්ද අසාර්ථකයි. එහෙනම් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අසාර්ථකයි. ඔවුන්ට ආර්ථික ගොඩනැගීම පිළිබඳ දැක්මක් නෑ. ඔවුන්ට ආර්ථිකයේ ගොඩනැගීම සඳහා වැඩපිළිවෙලක් නෑ. ඔවුන්ට ආර්ථිකයේ ප්‍රධාන මූලධර්මවත් තීරින්නේ. ඒක නම් ටිකක් හරි. ඒ නිසා දැන් මේක ගොඩ ගන්න ගියන උනා බැසිල් රාජපක්ෂ කියලා. බැසිල් රාජපක්ෂත් ওই ටික දවසක් ගිහපුවම කියයි නේද වෙන රාජපක්ෂ දරුවෙක්වත් මේකට ගේන්න ඕන කියලා. ඒ නිසා මේ රටේ ජනතාවට මේ පෙන්눔 කරමින් තිබෙන්නේ මේ පාලකයන්ගේ අසාර්ථකමත් ඔවුන් අනුගමනය කරමින් තිබෙන ආර්ථික ප්‍රතිපත්ති අසාර්ථකමත් තනි තනි පුද්ගලයන්ට පටවා තනි තනි පුද්ගලයන් ගෙනලා ගොඩ ගන්න පුළුවන් මැජික් කාර්යයක් ගෙනලා ඉන්ද්‍රජාලිකයක් ගෙනලා ගොඩ ගන්න පුළුවන් වගේ මතයක් තමයි යදන්නේ. මේ ආණ්ඩුවේ මේ වෙනකම් බැසිල් රාජපක්ෂ කවුද? නිකන් ගෙදරට වෙලා එක ඇමරිකාවේ තමගේ දුව දරුවන් ගාවටලා හිටපු කෙනෙක් නෙවෙයි. අඳුමතරමේ මේ ආණ්ඩුවේ ක්‍රියාකාරකෙක් නෙවෙයි. මේ ආණ්ඩුවේ මැදිහත් වෙලා නැහැ. ඔහු ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් වල තමගේ දුව දරුවන් එක්ක තමගේ මුණුබුරන් එක්ක සතුට සාමිච්චෙන් ජීවත් වෙමින් හිටි. දැන් මේ රට ඇති වී තිබෙන අර්බුදය දැකලා ඒක බේරා ගැනීම සඳහා ඉක්මනින් එන්න ඕන කියලා ආපු කෙනෙක් නෙවෙයි. මේ ආණ්ඩුව ගොඩනගපු දවසේ ඉඳන් මේ ආණ්ඩුවේ ප්‍රධානම මෙහෙයුම් කරේ බැසිල් රාජපක්ෂ. උදාහරණයකට ගත්තොත් 2020 අප්‍රේල් මාසෙ බැසිල් රාජපක්ෂ පත් කරා ආර්ථික පුනර්ජනනය හා දිලිඳුකම පිටුදැකීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය. ඒ කියන්නේ ආර්ථිකය වර්ධනය කරන්න, ඒක ශක්තිමත් කරන්න, දිලිඳුකම පිටුදැකීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකාය ප්‍රධානියා බැසිල් රාජපක්ෂ. එහෙනම් මේ ආර්ථිකය ඇති වී තිබෙන ප්‍රශ්නය අද ග්‍රාමීය ජනතාව මුහුණ දීපෙන ආර්ථික ගැටලුවලොත් වග කියන ඕන බැසිල් රාජපක්ෂ. ඊළඟ පටන් ගත්තා කොවිඩ් වසංගතය ආවට පස්සේ අත්‍යවශ්‍ය මහජන සේවාවන් අඛණ්ඩව මෙහෙවීම සම්බන්ධීකරණය සහ පසුවිපරම් කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය ප්‍රධානියා බැසිල් රාජපක්ෂ ගිය අවුරුද්දේ මාර්තු මාසයේ ඉදිරිපත් කරා. එතකොට කොවිඩ් වසංගත තත්ත්වය හේතු කොටගෙන ආර්ථික අපහසුතාවයට පත් වෙනකොට අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යන්න, ඒ වගේම පසුවිපරම් කරන්න සම්බන්ධීකරණය කරන්න ගෝට බැසිල් රාජපක්ෂ. කොවිඩ් වසංගතය උස්සන්න වෙනකොටම රටෙත් නැහැ ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් වල. එහෙනම් ඒකත් අසාර්ථකයි. ඊළඟ පත් කර අලුත් කාර්ය සාධක බලකාය දේශගුණ විපර්යාසයට තිරසාර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් ඇති කිරීම සහ කාර්ය සාධක බලකාය. ඒකෙන් තමයි කාබනික පොර කතාව යන්නේ. දැන් මොකද වෙන්නේ? දැන් හරිත ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ නේද? ජනාධිපති කාර්ය සාධක බලකාය ප්‍රධානියා බැසිල් රාජපක්ෂ සාර්ථක වුණාද? අද ගොවි ජනතාව රට හැමතැනම පාරට බහැලා. බැසිල් රාජපක්ෂ ලංකාවේ හිටියෙත් නැහැ විලාවේ. ඒ නිසා මොකද වෙලා තිබෙන්නේ? බැසිල් රාජපක්ෂ මේ අමුතු ජීවියෙක් නෙවෙයි මේ. එකපාර වෙනස් ග්‍රහලෝකයකින් ඇවිල්ලා රටේ ප්‍රශ්න දැකලා මේ ප්‍රශ්න විසඳීම සඳහා නේද විශාල ඥානයක් සහිත මැදිහත් වීම සඳහා විවිධ ඉන්ද්‍රජාලිකයක ලෙස පාත් වෙන කෙනෙක් නෙවෙයි. මේ ආණ්ඩුව ගොඩනගපු දවසේ සිට මේ ආණ්ඩුවේ ප්‍රධානම මෙහෙයුම් කරුවේ ඔබට මතක ඇති එක නාලිකාවට ගිලා බැසිල් රාජපක්ෂ කිව්වේ මොකක්ද? යුක්‍රේන් සංචාරකයන් අපි ගේන්නේ කොවිඩ් යුක්‍රේන් සංචාරකයන් හරහා පැතිරෙනවාද කියලා පරීක්ෂා කරන්න. නේද? ඒ කියන්නේ අපේ රටේ පුරවැසිය පරීක්ෂණාගාරක මිනිස්සු බවට පත් කරගත්තා. බැසිල් රාජපක්ෂ කියන පරීක්ෂණ සමත්. ඔව් සමත්. මොන පැත්තද? ඇති තරමට නේද? ලංකාවේ නොතිබුණු වර්ගයේ ප්‍රභේද පවා යුක්‍රේන වුණා ලංකාවට ආවා. ඒ නිසා මේ අසාර්ථකත්වයේ ප්‍රධානතම කාර්යභාරයක් ගෝඨාභයට වගේම බැසිල් රාජපක්ෂකට පැවරෙනවා. ඇත්තගත්තුත් මොකක්ද දන්නවද? මේ ත්‍රිමූර්තියම අසමත්. මහින්ද, බැසිල්, ගෝඨා
නේ ත්‍රිමූර්තිර තව අල්ලන කට්ටියන පිටිපස්සෙන් නේද කවුද චමල් රාජපක්ෂ හරි ඊට පස්සේ කවුද නාමල් රාජපක්ෂ සාසේන්ද්‍ර රාජපක්ෂ රසනංගිගේ පුතා නිපුන රණවක මේ මේ පවුල මේගොල්ලෝ අසාර්ථකයි දැන් මොකද කරන්නේ විශාල මාධ්‍ය මෙහෙයුමක් කරන මොකද නේ අසාර්ථක මහින්ද ගෝඨාභය ඒ සාර්ථක පාඩපත් කිරීම මෙහෙයුම් කරුවා බැසිල් රාජපක්ෂ කියලා මාධ්‍ය මෙහෙයුමක් විතරයි ඒ නිසා බැසිල් පාර්ලිමේන්තුවේ ඉන්නවද බැසිල් ගෙදර ඉන්නවද බැසිල් ලොස් ඇන්ජලිස් වල ඉන්නවද එහෙම නැත්නම් බැසිල් නේද දරුමුණු මුරන් එක්ක දරු සුරතල් බලමින් ඉන්නවද නේද ඒ කිසිවක් අපිට අදාළ නැහැ මොකද මේ අර්බුදේ නිමවුම් කරුවන් සහ මේ අර්බුදය තීව්‍ර කරන්නන් ඔවුන් නිසා ඒ වගේම අපේ රටේ මේ පුරවැසියන් ඉල්ලා හිටනවා මෙවැනි පවුලක් අතට අපේ රටේ මුළු බලය කේන්ද්‍ර කරලා දෙන්න ඕනද ඒ ප්‍රශ්නේ ගැන මේ රටේ ජනතාවට කල්පනා කරන්න කියලා හිතනවා ඒ වගේම මේ අර්බුදේම නිර්මාතෘ මේ අර්බුදේම පවත්වගෙන යන කණ්ඩායම තමයි මේගොල්ලෝ කියලා අපි හිතනවා ඔබටත් මෙවැනි අලුත්ම වීඩියෝ දැක ගන්න අවශ්‍ය නම් වසවිස අපගේ YouTube නාලිකාව subscribe කරන්න වසවිස සයිබර් අවකාශයේ YouTube රසවින්දනාධිපති